සංගීත බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. ඇත්තටම අසෙන්නේ මහේ ආදරේ සංගීත බලන හැමෝටම ලොකු ශක්තියක්. ඉතින් දවසින් දවස කල්පනගේ සහ තාත්තගේ සැලසුම් නිසා විඳවන්න වෙලා තියෙන මහේට. මොකද මහී එක්ක මේ හැමෝම ඉන්නේ ලොකු වෛරයක් තියාගෙන. හැබැයි ඉතින් මහී එහෙමයි කියලා කල්පන්ට බය වෙන්න ඕනේ නැහැ. මොකද කල්පන අයිති කරගන්න ලෑස්ති වෙන්නේ මහේට අයිති වස්තුවක්. අනේ නිසා අසෙන් උනත් ඕනෑම් මොහොතක සෝදානම් කල්පනලාට තාත්තලාට විරුද්ධව වැඩ කරන්න. අන්නේ නිසා මහි ගොඩක් වාසනාවන්තයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. දැන් කල්පන හදපු සැලසුම නිසා මහි ඉන්නේ හිරේ. හැබැයි අපිට මතකයි මං එළියට ආවට පස්සේ අපි මේකට මොනවා හරි කරමු කියලා මහි කියනවා. අතට මේ මහි මොකද්ද කරන්න හදන්නේ කියලා හැමෝටම සැකයක් තියෙනවා. මේ හැම සැලසුමකටම පිටිපස්සෙ ඉන්න කල්පන කියන හැමෝටම තේරෙන්න ගන්න මිලින්ද නිසා. ඉතින් මහි මේ දේවල් දැනගත්තට පස්සේ තරහ නොගෙන පැත්තකට වෙලා ඉන්නේ නම් නැති වෙයි. මහි නම් ඉතින් කීසරයක් නම් ඉතින් කල්පනලාට කල්නලාට සමාව දුන්නද. හැබැයි ඉතින් හැමදාමත් එහෙම කරන්න බෑ. අනිත් එක මේ සැරේ කල්නල කල්පනල මහිට කළේ ලොකුම ලොකු අපහාසයක්. ඒක නිසා මහිට පුළුවන් වෙන්නේ නැහැ කල්පනට මේ වතාව නම් සමාවක් දෙන්න. හැබැයි ඉතින් මහි ඉවසීමෙන් ඉන්නවා. මොකද මහිගේ යාළුව කල්පන එක්ක නම් ඉතින් හැප්පෙන දෙන්නේ නැති වෙයි. තමන්ගේ යාළුවට කළු ගලේ ඔලුව හප්ප ගන්න නම් ඉතින් දෙන්නේ නැති වෙයි. හැබැයි ඉතින් මහි පොලා එක්ක කණ්ඩායමේ අනිත් අය එක්ක කතා කරලා කල්පන දිගින් දිගටම කරපු වැරදිවල හැටියට නම් ඉතින් කල්පනට ගේමක් දෙන්න මහේගේ හිත වැඩියෙන් උනන්දු වෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඉතින් මහේගේ යාළුවන්ගේ කීමට හරි පැත්තකට වෙලා ඉන්න මහි ඉන්න හැදුවට කල්පනලා නිසා මහේට එහෙම පරිස්සම් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මහීලා පාරේ ඉන්නකොට කල්පන මහිට තර්ජනය කරන්න හදනවා. ඉතින් එතකොට සිද්ධ වෙන්නේ එක දෙයයි. මහිට කේන්ති යනවා. අනිත් එක් කල්පන මෙතනදී ඉල්ලං කෑමක් කන්නේ. උසාවේ නඩුව නිසාවෙන් මහිට ඒ වෙලාවේ පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් පොලාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොලා මතකයනේ කාලයකට කලින් රොකීටත් ගැහුවා ඒ සෙන්රි නිසා. ඉතින් මේ පාර පොලා මහිට කරපු අසාධාරණ වැඩේ නිසා ගොඩක් කේන්තියෙන් ඉන්නේ. පොලා කොහොමත් මහිලට පණ වගේ ආදරෙයිනේ. ඉතින් එදා රොකී පොලාගෙන් ගුටි කාපු විදියට මෙදා කල්පන්ට පොලාගෙන් ගුටි කන්න වෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පොලා කල්පන්ට ගහන එකට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම පොලා ගැන හිතන අවංක අදහස කමෙන්ටයක් විදියට කියාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න SL Studio Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.